सूपर कुकिंग चैनल लेकट ओयालव सादरी पिलिगन्नवा बलन्न को अद मम्म मुकद्द अरगेन आवे कियला अद मम्म ओयालट हदन्न कियला देन्ने मे वगे रसट पाटट सुवंदट कोहोमद लबु मालुवक् हदागन्ने कियला इतिं अपि मे लबु मालुव वेनस्म विधियकट वेनस्म रसयकट तमा हदागत्ते इतिं ओयालत् मे विधियट हदला बलन्नको अपि एहेनम् यमु वीडियो एकट अपिट मे सदहा मे विधिया लबुगेडिया कोने वेनवा अपि मे लबुगेडिया सोदला पिरिसिदु करगन अरगन तियेन्ने ए वगेम तमा लबुगेडिया कपा गन्नकोट एतुले तियेन मदे कोटस अट सहित कोटस इवत् करला अपि पोत्त इवत् करगन कोटु हडेट कपा गमु ईट अमतरव मम मेतन अरगन तियेनवा बीलूनु गोरका कैली देकाक तुनाक अरगन तियेनवा ए वगेम अमुमिरीस सुदुलूनु करपिंच पोड़ी कुरुंदु कैला करगन तीयनवा मम दैन मे विधियट लबुगेडिये पोत्त इवत् करगन अट सहित मदे कोटसत् इवत् करला मे विधियट कैली कपा गत्ता ओयालट कमति हडेकट कपा गन्न पुलुवन् ए वगेम तम पोत्त इवत् करनकोट पोत्त टिकक् गणकम गतिय वैडी ओयाला पोत्त परिसमट कपा गन्न मम अद विशेषितम क्रमेकट तम ओयालट लबु मालुव हदन्न कियला देन्ने इतिं ए सदहा अपिट लबु मालुव हदन्न इस्सर वेला हदा गन्न ओन विशेष मिश्रणयक् तियेनवा अपि एक इस्सर वेला हदा गनिमु ए सदहा मम मेतन अरगन तियेनवा मम दैन ओयालट पेन्नन्नम् मे मिश्रणयट गत्त देवल मोनाद कियला मम मेतन अरगन तियेनवा गाकत्त पोल ईट अमतरव सुदुलूनु देकाक् विथर पोडि कैली कपला अरगन तियेनवा कैकुलु हाल टिकक् अरगन तियेनवा मम मेतन रतु कैकुलु हाल गत्ते ओयालट सुदु कैकुलु उनात् गन्न पुलुवन् प्रश्नयक् नैहै ए वगेम करपिंचा अपि दैन मे टिकम මේ විදිහට ලිපේ තියාගෙන රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ බැදගෙන ඉවර වෙලා ඔයාලට පුළුවන් බැදගත්තට පස්සේ ගලේ අඹරලා මේ මිශ්‍රණය ගුලියක් විදිහට හදා ගන්නත් පුළුවන් එහෙම නැත්නම් ගලක් නැති කෙනෙකුට වංගෙඩියකට දාලා කොටා ගන්නත් පුළුවන් නැත්නම් බ්ලෙන්ඩරේට දාලා පොඩි කර ගන්නත් පුළුවන් කැමති විදිහකට මේ මිශ්‍රණය හදා ගන්න පුළුවන් මේ විදිහට තමා රන්වන් පාට වෙනකම් බැදගත්තු මිශ්‍රණය අපි දැන් මේක බ්ලෙන්ඩ් කරගමු මම දැන් මේ විදිහට කපාගත්ත ලබු ටික මේ වගේ භාජනයකට දාගත්තා අපි දැන් ඒකටම සුදු ලුණු ටික දාගමු ඒ වගේම අමු මිරිස් करपिंच वेडि प्रमाणय दागन्नोने मम दैन मेकटम तव करपिंच टिकक् एकतु करगन्नवा අපි දැන් මිරිස් තුන පහ ටික දාගමු මම දැන් මේකට මිරිස් දාගන්නවා මිරිස් කුඩු ඒ වගේම බැදපු තුන පහ ඊට අමතරව කහ කුඩු වගේම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කර ගන්නවා ලුණු කුඩු දැන් මේ ටික හොඳින් මේ විදිහට කලවම් කර ගන්න ඕනේ
මේ විදිහට අපි දැන් මේ ලබු ටික දියකිලි ටිකක් දාලා ඉදෙන්න තියාගමු මම මේ වෙලාවේ දියකිලි පාවිච්චි කරන්නේ දියකිලි දාන්න නැත්නම් ඔයාලට මේ වෙලාවේ වතුර දාලා උනත් ලබු ටික තැම්බෙන්න තියාගන්න පුළුවන් දැන් මේ විදිහට මදගින්නේ අපි ලබු ටික තැම්බෙනකන් උයාගමු දැන් අපේ ලබු මාළුව ඉදෙනවා මම මේ වෙලාවේ අපි හදාගත්ත මිශ්‍රණය තියෙනවනේ ඒක මම බ්ලෙන්ඩර් එකට දාලා කුඩු කරගෙන තියෙන්නේ මම දැන් මේ මිශ්‍රණය එකතු කරනවා මේ මිශ්‍රණය අපි දැන් මේ ලබු මාළුවට එකතු කරගමු ඒ වගේම මම මේ වෙලාවේ උකු පොල් කිරි කෝප්පේ එකතු කරගන්නවා දැන් දියකිලි ටික හිඳීගෙන ඇවිල්ලා තියෙන්නේ ඒක නිසා උකු පොල් කිරි ටික මේ වෙලාවේ අපි එකතු කරගමු මේ වගේ ප්‍රමාණයක් දැන් මේ විදිහට කලවම් කරගමු දැන් අපි තව ටිකක් වෙලා ඉදව ගමු මේ වෙලාවේ ලුණු ඇඹුල් බලන්න පුළුවන් අඩුපාඩු බලලා ලුණු ඇඹුල් දාගන්න පුළුවන් මොකද අපි අර හදාගත්ත මිශ්‍රණයයි උකු පොල් කිරි ටිකයි එකතු කරපු නිසා මම ලුණු ඇඹුල් බැලුවා ලුණු ඇඹුල් නම් ගානටම තියෙනවා හරීම රසට තියෙනවා දැන් මේ වෙලාවේ ලබු ටිකත් හොඳට තැම්බිලා තියෙන්නේ ලබු මාළුවත් හරි රසයටම තියෙනවා මම මේ වෙලාවේ ලිප ඔෆ් කරගන්නවා මම දැන් ඔයාලට පෙන්නන්නම් මේකේ පෙනුම කොයි විදිහද කියලා ඉතින් මේක තමයි අද අපි හදාගත්ත අපේ ලබු මාළුව බලන්නකෝ ලස්සනට පාටට තියෙනවා නේද ඒ වගේම තමා රසත් වෙනස්ම රසයක් තියෙනවා අපි ගොර කඩාගත්ත නිසා පොඩි ඇඹුල් ගතියකුත් තියෙනවා හරීම රසයි මේ ගොමේ අපේ ලබු මාළුව ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න අද වීඩියෝ එක නැරඹුවාට ඔයාලට ගොඩාක් ස්තුතියි නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු ඔබට සුබ දවසක්